ඔබත් දවසේ වැඩි වෙලාවක් හෙඩ්ෆෝන් එක භාවිතා කරනවා නම් මේ වීඩියෝ ඔබ අනිවාර්යයෙන්ම බලන්න ඕන. මේ වීඩියෝ පටන් ගන්න කලින්ම මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ඔබ දවසට කොච්චර වෙලාවක් හෙඩ්ෆෝන් එක භාවිතා කරනවද කියලා. මම මේ වීඩියෝ එක අවසානයේදී ඔබ ඒ භාවිතා කරන වෙලාව අනුව ඔබට ශ්‍රවණ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්ද බැරිද කියන එක ඔබට මම කියලා දෙන්න. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වලට බලන්න. මම ඩිෂාන් ඩිසිල්ව මම ඔඩියොලොජිස් කෙනෙක්. ස්පීච් ලැන්ග්වේජ් පැතොලොජිස් කෙනෙක් කටයුතු කරනවා. ඔබ තවම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න. මගේ මේ channel එකෙන් මම කතන සහ භාෂා අපහසුතාවය සහ ශ්‍රවණ අපහසුතාවය එතනම ඇසීමේ අපහසුතාවයන් පිළිබඳව මම කතා කරමු. වර්තමානයේ අපි හැම දිනාටම ජංගම දුරකථන නැත්නම් මොබයිල් ෆෝන් එකක් තිබෙනවා. ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එක ස්මාර්ට් මොබයිල් එකක්. ඒකට අපිට ඒකෙත් ගොඩක් වෙලාවට සින්දු අහන්න, චිත්‍රපට බලන්න, කෝල්ස් ගන්න අපි නිතර නිතර හෙඩ්ෆෝන්ස් භාවිත කරනවා. මීට අවුරුදු 10කට 20කට කලින් වගේ නෙවෙයි. දැන් අපි හැම දිනම වැඩි වෙලාවක් මේ හෙඩ්ෆෝන්ස් භාවිත කරනවා. සමහර විට ඔබ දැන් මේ වීඩියෝ එක අහන්නේ හෙඩ්ෆෝන් එකක් භාවිත කරලා වෙන්න පුළුවන්. වර්තමානයේ අපි හෙඩ්ෆෝන්ස් භාවිතාව වැඩි නිසා මේ ගැන නිවැරදි ආකාරයෙන් දැනුවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. එමගින් අපට අපේ කනේ එන්නතම අපේ ශ්‍රවණය නිවැරදි ආකාරයෙන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම අපට පුළුවන්. විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එක ඉන්න කාලේ වැඩි. ඒත් එක්කම ඔවුන් හෙඩ්ෆෝන්ස් භාවිත කරන කාලයත් ගොඩක් වැඩි. ඒ නිසා ඔවුන් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඔබ කුමන ආකාරයෙන් හෙඩ්ෆෝන් එකක් නැත්නම් කුමන බ්‍රෑන්ඩ් එකක හෙඩ්ෆෝන් එකක් දීර්ඝ කාලීනව භාවිත කරොත් එය ඔබට ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමට එක හේතුවක් වෙන්න පුළුවන්. මේනුත් අපි දැක තිබෙනවා අපිට හෙඩ්ෆෝන්ස් වර්ග දෙකක් බහුලව දකින්න පුළුවන්. ඒ තමයි අපේ කන මත තියෙන හෙඩ්ෆෝන් සහ කන ඇතුළත එතන ඉන්න ඉය හෙඩ්ෆෝන්. මේ අතරින් ඔබ ඉන්න ඉය හෙඩ්ෆෝන්ස් භාවිත කරනවා නම් ඔබ තවත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි ඉන්න ඉය හෙඩ්ෆෝන්ස් වල අපි හැම වෙලෙම ඒ කන තුල අපේ හෙඩ්ෆෝන් එක රඟවන නිසා. ඒ අපේ කර්ම සංකේතය. එතකොට අපේ කනට ගොඩාක් සමීපයි. මේ නිසා මේ කර්ම ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබ අලුතෙන් හෙඩ්ෆෝන් එකක් ගන්න හිතනවා නම් ඔබ කන මත තිබෙන හෙඩ්ෆෝන් එකක් ගන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එක නරඹන ඔබ දන්නවා අපේ ශ්‍රවණය එහෙම නැත්නම් අපේ ඇසීම අපට ඉතාමත් වැදගත් වෙනවා. ඒ අපේ ඉදින්දා කටයුතු වලට ගොඩක් වැදගත් වෙන එක ඉන්ද්‍රියක් සහ එක සංවේදනයක්. නමුත් ඔබ නිවැරදි ආකාරයෙන් හෙඩ්ෆෝන්ස් භාවිත නොකරොතින් ඒ ඇසීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අපේ ශ්‍රවණ මට්ටම වයසට යාම සමගම එය යම් ප්‍රමාණකින් අඩුවීමක් අපි දකින්න ලැබෙනවා. ඒ නිසා තමයි අපට මේ ශ්‍රවණ අපහසුතාවය වැඩිපුරම මේ වැඩිහිටියන්ගේ අපට දකින්න පුළුවන් දුක. නමුත් ඔබ මේ සමගම හෙඩ්ෆෝන්ස් ගොඩක් භාවිත කරනවා නම් මෙන්න මේ ශ්‍රවණ අපහසුතාවය ඇතිවීමේ අවදානම ගොඩක් ඔබට වැඩි වෙනවා. සාමාන්‍ය මිනිසයන්ගේ අපි ශ්‍රවණ පරාසය බැලුවොත් එය අපේ හර්ට්ස් 20 සිට 20000 වලතෙක් අපට තිබෙනවා. නමුත් ඇත්තටම අපේ එදිනෙදා සංවාදයකට අපි මේ එදිනෙදා කරන සේෂන් එකට අපට හර්ට්ස් 256 සිට හර්ට්ස් 8000 අතර ප්‍රමාණයක් තිබෙන්නේ හොඳම ප්‍රමාණවත්. දීර්ඝ කාලයක් තිස්සේ ශබ්ද වලට නිරාවරණය වන පුද්ගලයෙක්ට අපට ශ්‍රවණ පරීක්ෂාවකින් ඉතාම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මේ පුද්ගලයාට මේ ශ්‍රවණ අපහසුතාවයේ ඇති වෙලා තිබෙන්නේ මේ දීර්ඝ කාලයක් ශබ්ද වල නිරාවරණය වීමෙන්ද නැද්ද කියන එක. විශේෂයෙන්ම අපි මේ high frequencies මම කලින් කතා කරපු frequencies වලින් high frequencies ඒවට උදාහරණයක් විදිහට අපි 4000 සිට ඉහළට 4000 8000 වගේ වෙන ප්‍රමාණය ඒ frequency range එක තමයි ඉක්මනින්ම මේ පුද්ගලයාගේ damage වෙන්නේ. ඒ නිසා අපි මේ පුද්ගලයාගේ ශ්‍රවණ පරීක්ෂාවක් කරොතින් මේ අපිට මේ audiogram එකකින් අපිට තම පහසුවෙන් දකින්න පුළුවන් මේ 4 kHz නැත්නම් මේ හර්ට්ස් 4000 ආසන්න ප්‍රමාණයේ ඒ ශ්‍රවණ හැකියාව අඩු වෙලා තිබෙනවා. දැන් අපි බලමු කොහොමද අපිට මේ ඇසීම ලැබෙන්නේ කියලා. උන්ට තවත් මේ අපි මේ කතා කරන මාතෘකාව ඔබට තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබ දන්නවා අපට ශබ්දයක් ලැබුණාම ඒ ශබ්දය මුලින්ම අපේ පිටත කනට ලැබෙනවා.
පසුව එයා එන්නේ ඉය කැනල් එකට. මේ කම් කුහරය වෙතට ගමන් කිරීම සිදු වෙනවා. මේ කම් කුහරේ අවසානයේ මෙතන ඉය කැනල් එක අවසානයේ අපේ කන් දෙරේ සාමාන්‍යයෙන් අපි හඳුන්වන ඉය ඩ්‍රම් එක තිබෙනවා. මේ ඉය ඩ්‍රම් එක ඒ ශබ්දයේ සමග කම්පණය වෙනවා. සිදු වෙනවා. ඊට පස්සේ එයා අපේ නිදි ඉය එක වෙත ගමන් කිරීම සිදු වෙනවා. නිදි ඉය එකේ තමයි අපේ ශරීරයේ තිබෙන කුඩාම අස්ථි තුන තිබෙනවා. මේ අස්ථි තුන මූ වෙලා අපේ ඒ ශබ්දය අපේ ඉන ඉය එකට ලබා දෙනවා. ඉන ඉය එකේ තමයි අපි මේ කොක්ලියා එක තියෙන්නේ. අපි ඒ කර්ණ ශංඛය ලෙස හඳුන්වමු. මේ කර්ණ ශංඛය බොළු බෙල්ලෙක්ගේ හැඩයෙන් තමයි තිබෙන්නේ. එය ස්ප්‍රින්ග් ගැප් වගේ රවුම් වෙලා තමයි තිබෙන්නේ. මේ කර්ණ ශංඛය එහෙනම් තමයි කොක්ලියා එකේ. කොක්ලියා ෆ්ලූයිඩ් එකක්. එහෙනම් තරලයක් තිබෙනවා. මෙර මැද කණින් ලැබෙන ශබ්දය අපි මේ තරලය වෙත ගමන් කිරීම සිදු වෙනවා. එතකොට ඒ තරලයේ සිදු වෙන වෙනස් වීම අනුව තමයි අපි මේ ශ්‍රවණ හැකියාව අපි මේ හෙයා සෙල්ස් මගින් පික් කරනු ලබන. ඒ දත්ත ইনফরমේෂන් එක ඒ ඉලෙක්ට්‍රොනික සිග්නල් එකක් බවට කන්වර්ට් වෙලා අපේ ඔඩිටරි නර්ව් එකට ස්නායුවට අපේ ශ්‍රවණ ස්නායුවට ලබා දෙනවා. ඒ ইনফরমේෂන් එක ඒ පණිවිඩය අපේ මොළය වෙත ඒ ස්නායුව හරහා මොළයට ගමන් කරනවා. මොළය මගින් හඳුනා ගන්නවා මේ මොන වගේ ශබ්දයක්ද කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපට ශබ්දය එතනම් ශබ්දයක් ඇසීම සිදු වෙන්නේ. මේ එක් එක් අවස්ථාවල ඉයක මිඩ්ලියක හෝ ඉන යයකදී ඒ ප්‍රදේශ වල ඇති වෙන යම් යම් ගැටලු හේතුවෙන් අපිට මේ අපේ ශ්‍රවණ හැකියාව වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් ශ්‍රවණ හැකියාව අඩු වෙන්න පුළුවන්. දැන් මම හිතනවා ඔබට මේ අපිට කොහොමද ඇහෙන්නේ කියන එක ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි දීර්ඝ කාලයක් මේ හෙඩ්ෆෝන්ස් භාවිත කරමින් නැත්නම් මේ දීර්ඝ කාලයක් ලොකු ශබ්ද වලට නිරාවරණය වීම කෙලින්ම අපේ ඉන යයක නැත්නම් මේ කර්ණ ශංඛය වෙත තමයි ලොකු බලපෑමක් ඇති කරන්නේ. අමේ කර්ණ ශංඛය කියපු අර හෙයා සෙල්ස් වල ලොකු බලපෑමක් එනත මේ හෙයා සෙල්ස් ඩැමේජ් කරන්න පවා මේ ශබ්දයට හැකියාවක් තිබෙනවා. නිසා ඔබ දීර්ඝ කාලයක් ශබ්ද වල නිරාවරණය වීම ගැන සුළුවට නම් තකන්නේ නැහැ. මේ හෙඩ්ෆෝන්ස් මගින් අපේ ශ්‍රවණයට ඇති කරන බලපෑම ගැන විද්‍යාත්මක පරීක්ෂණ රාශියක් සිදු කරලා තිබෙනවා. එමගින් ඔවුන් තහවුරු කළ තිබෙනවා මේ හෙඩ්ෆෝන්ස් දීර්ඝ කාලයක් එක දිගට භාවිත කිරීම අපේ ශ්‍රවණ අපහසුතාවයන් ඇති වීමට ප්‍රධාන හේතුවක් වෙනවා කියලා. අපි සාමාන්‍ය සංවාදයක් නැත්නම් මෙවැනි අපි කන්වර්සේෂන් එකක් මේන්ටේන් කරමු. ඒ කන්වර්සේෂන් එක අපි ඩෙසිබල් මගින් චෙක් කරලා බලුවොත් ඒ තීව්‍රතාවය අපි බලුවොත් ඒක ඩෙසිබල් 60ක් පමණ වෙනවා. අපි හෙඩ්ෆෝන් එකක් අපි භාවිත කරොත් අපි කන තුල තිබෙන හෙඩ්ෆෝන් එකක් භාවිත කරොත් එය ඩෙසිබල් 100ක් වගේ ප්‍රමාණයකට වැඩි වීමක් සිදු වෙනවා. දැන් බලන්නව නේද මෙවැනි ඩෙසිබල් 40ක පමණ ලොකු වැඩිවීමක් සිදු වෙනවා. මෙන්න මේ වැඩිවීම තමයි අපේ කනට එතරම් සුසු වන්නේ නැහැ. මේ ආකාරයෙන් ඔබ එක දිගටම සින්දු අහනවා හෝ වෙනත් වෙනත් ශබ්ද වලට නිරාවරණය වීම తాවකාලිකව ශ්‍රවණ අපහසුතාවයක් ඇති කරනවා. මේ අපි ටෙම්පරරි ත්‍රෙෂෝල්ඩ් ෂිෆ්ට් එකක් ලෙස අපි මෙය හඳුන්වනවා. මේ මුලින්ම ඇතිවන తాවකාලික ශ්‍රවණ අඩුවීම අපි නොසලකා හරියදී එහෙනම් අපි දිගින් දිගටම එය නොසලකා හරලා දිගින් දිගටම සින්දු වහන්න ගියොත් ඕ වෙනත් ලොකු ශබ්ද වලට නිරාවරණය වුණොත් එය ස්ථීර ශ්‍රවණ අඩුවීමක් ලෙස එය වර්ධනය වීමක් සිදු වෙනවා. මේ නිසා ඔබ ගොඩක් වෙලාවක් හෙඩ්ෆෝන් එක භාවිත කරනවා නම් කනට විවේකයක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ පැය 16ක් හෝ පැය 18ක් වගේ කාලයක් ඔබ ඔබේ කනට විරාමයක් ලබා දෙ යුතුයි කියලා. මේක නම් පොඩි උදාහරණයක් කියන්නේ. ඔබ සංගීත සංදර්ශනයක් බලන්න ගියොත් ඔබ ඒ ඉදිරියේම සිටියොත් මතකනේ ගොඩක් ස්පීකර් එක ළඟම හිටියොත් ඔබට ඊට පසුව දවසෙත් ඔබට කන තුල යම් ශබ්දයක් ඇහෙනවා. මතක කන පොඩක් බ්ලොක් වෙලා වගේ. මතක කන මොන ශබ්දයක් ඇහෙනවා වගේ කියලා ඔබට ඔබ අත් විඳලා ඇති. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ටෙම්පරරි ත්‍රෙෂෝල්ඩ් ෂිෆ්ට් එකේදී සිදු වෙන්නේ. නමුත් ඔබ ඊළඟ දවසෙත් මේ ආකාරයෙන් දිගින් දිගටම මේ ශබ්ද වලට නිරාවරණය වුණොත් අර තිබ්බ ටෙම්පරරි ත්‍රෙෂෝල් ෂිෆ්ට් එක පර්මනන්ට් ත්‍රෙෂෝල් ෂිෆ්ට් එකක් ලෙසට කන්වර්ට් වෙනවා. කියන්නේ ඒ ස්ථීර ශ්‍රවණ අපහසුතාවයක් ලෙස පත් වෙනවා. ඒ නිසා ඔබ මෙවැනි අධික ශබ්ද වල නිරාවරණය වුණොත් අඩුම පැය 16ක් හෝ පැය 18ක් වැනි කාලයක් ඔබ කනක විවේකයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ ආකාරයෙන් ශබ්ද වල දීර්ඝ කාලයක් නිරාවරණය පුද්ගලයේ ඊට පසුව කියන දෙයක් තමයි මට කියන දෙයක් ඇහෙනවා නමුත් ඒ කියන දේ හරියට පැහැදිලි නැහැයි කියන. මෙන්න මේක තමයි මේ පුද්ගලයාට ශ්‍රවණ අපහසුතාවයක් තිබෙන බවට අපට දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ.
ඔබටත් මේ ලක්ෂණය තිබෙනවා නම් ඔබ ඉක්මනින්ම ශ්‍රවණ පරීක්ෂාවක් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒත් මේ ශ්‍රවණ පරීක්ෂාව ඔබට හැකියාවක් තිබෙනවා නම් ඔබට මේ ශ්‍රවණ පරීක්ෂාව වාර්ෂිකව සිදු කර ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම ඔබ මේ ශබ්දයේ සමග රැකියාවක් කරන පුද්ගලයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ ශ්‍රවණ පරීක්ෂාව වාර්ෂිකව කළ ගත යුතු වෙනවා. විශේෂයෙන්ම පයිලට්ස්ලා, ගුවන් නියමුවන්, එතකොට ක්‍රීඩා විනිශ්චයකරුවන්, සංගීතඥ මේ ආකාරයේ ශබ්දයේ සමග හැම වෙලෙම කටයුතු කරන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ශ්‍රවණ පරීක්ෂාව වාර්ෂිකව කිරීම ඒ වැඩ කරන ආයතන මගින්ම නිර්දේශ කරනවා. බොහෝ පුද්ගලයන් මේ රට යනකොට ඒ පුද්ගලයන් ශ්‍රවණ පරීක්ෂාවක් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔවුන් ඒ රැකියාව ලබා දීමට ප්‍රථම බලන මේ පුද්ගලයාගේ ශ්‍රවණ හැකියාව කොහොමද කියලා. ඒ නිසා ඔබත් සමහර විට රට යන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් රැකියාවක් සඳහා රට යන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබට ඒ ආයතන මගින් අනිවාර්යයෙන්ම ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න කියන එක දැනටමත් කියලා ඇත. දැන් මම ඔබට කියන්න කොහොමද අපි සෞඛ්‍ය ආරක්ෂිතව නිවැරදි ආකාරයෙන් හෙඩ්ෆෝන් එකක් භාවිත කරන්න කියලා. ඔබ හෙඩ්ෆෝන් එක භාවිත කරනකොට කිසිම විටක ඒ හෙඩ්ෆෝන් එක ෆුල් වොලියුම් එකෙන් අහන්න යන්න පුළුවන් තරම් ඔබ ඒ වොලියුම් එක 50 හෝ 60 කියන ප්‍රමාණයෙන් තබා ගැනීම ඉතාමත් වැදගත්. ඒත් එක්කම අපිට තවත් රූල් එකක් තියෙනවා 60/60 රූල් එක. මෙහිදී ඔබට කියන්නේ ඒ වොලියුම් ලෙවල් එක 60ක වගේ ප්‍රමාණකින් තබාගෙන විනාඩි 60කට අඩුවෙන් එය භාවිත කරන ලෙස. ඔබ ටයකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා නම් ඔබට ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. නිසා කරුණාකර ඔබ ටයකට වඩා වැඩිපුර භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම කන්න පොඩි විවේකයක් ලබා දෙයි. ගොඩක් වෙලාවට අපි මේ තරුණ තරුණයින් රාත්‍රී කාලේ නිදාගන්න කලින් සිංදු අහනවා, මූවිස් බලනවා. සමහරවිට ඔවුන්ට අමතක වෙලා ඔවුන් නිදාගන්නෙත් මේ හෙඩ්ෆෝන් එක ඔන් කරගෙන. මේ නම් ඉතාම නුසුදුසු දෙයක්. මොකද ඒ රාත්‍රී කාලේ පුරාටම ඔබේ කනට මේ සවුන්ඩ් එක නිරන්තරයෙන් ලබා දෙනවා. එතකොට ඔබට මම අර කලින් කියපු ටෙම්පරරි ත්‍රෙෂෝල් ෂිෆ්ට් එකක් ඇතිවීමේ ලොකු අවදානමක් ඔබට තිබෙනවා. ඒ නිසා ඔබ රාත්‍රී කාලේ සිංදු අහනවා නම් සිංදු අහනකොට ඔබ නිදා ගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම හෙඩ්ෆෝන් එක ගලවලා තියන්න. මේ ඉතාමත් වැදගත්. ඒකෙන් සමහර පුද්ගලයින් මේ හෙඩ්ෆෝන් දෙක තිබුණාට ඔවුන්ගේ එක හෙඩ්ෆෝන් එකක් කැඩුණාට පස්සේ අනිත් හෙඩ්ෆෝන් එක විතරක් ඔවුන් නිරතුරුව භාවිත කරනවා. ඔබ ඒ වැරද්ද කරන්න යන්න එපා. ඔබේ හෙඩ්ෆෝන් එකේ එක පැත්තක් කැඩුණොත් අනිවාර්යයෙන්ම හෙඩ්ෆෝන් එක මාරු කරගන්න. ඒකෙන් ඔබ හෙඩ්ෆෝන් එක ගන්නකොට ඒ හෙඩ්ෆෝන් එකේ ගුණාත්මකභාවය හොඳට පරීක්ෂා කරලා බලන්න. ඒකේ තියෙන ස්පෙක්ස් කොහොමද කියලා බලන්න. මේ ආකාරයෙන් හොඳ පරීක්ෂාවක් සිදු කරලා හෙඩ්ෆෝන් එක කරන්න. ඉතින් මම කලින් කිව්වා වගේ ඔබ හෙඩ්ෆෝන් එකක් මිලදී ගන්න යනවා නම් කන තුල තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා කන මතු පිට තියෙන හෙඩ්ෆෝන් එකක් ඔබ භාවිත කරන්න. ඒත් ඔබ ශබ්දය අධික තැන්වලදී මේ හෙඩ්ෆෝන් එක භාවිත කරන එක අඩු කරන්න. මොකද ඔබ දන්නවා අවට පරිසරයේ ශබ්දය ගොඩක් වැඩි වෙනකොට ඔබ නොදැනුවත්වම ඔබේ ඒ වොලියුම් එක වැඩි කරනවා. මේ ඔබේ කනට එතරම් සුදුසු වන්නේ නැහැ. ඒක ශබ්ද අධික ප්‍රදේශවලදී නැත්නම් ශබ්ද අධික ස්ථානවල හෙඩ්ෆෝන් එක භාවිත කරන එක ප්‍රමාණය අඩු කරනවා. හරි, දැන් මම හිතනවා ඔබට මේ හෙඩ්ෆෝන් එක හොඳ නිවැරදි ආකාරයෙන් භාවිත කරන්න කියන එක ගැන හොඳ දැනුවක් තියෙනවා මේ වීඩියෝෙන් ලැබෙන්නේ නැති කියලා. මම මේ වීඩියෝ පටන් ගන්නකොටම කිව්වා ඔබ කොච්චර වෙලාවක් මේ හෙඩ්ෆෝන් එක භාවිත කරනවද කියන එක පහලින් කමෙන්ට් කරන්න කියලා. දැන් ඔබ බලන්න ඔබ මේ හෙඩ්ෆෝන් එක දවසට පැය කොපමණ ප්‍රමාණයක් භාවිත කරනවද කියලා. ඒ ප්‍රමාණය පැයකට හෝ පැය දෙකකට තුනකට වගේ යනවනම් ඔබ මේ ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමේ අවදානම ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ හෙඩ්ෆෝන් භාවිතාව නියමිත ආකාරයෙන් කලමනාකරණය කරගෙන භාවිත කරන්න. ඉතින් ඔබ දීර්ඝ කාලයක් එක දිගට ඔබ ශබ්දය එහෙම නැත්නම් සිංදු අහනවනම් අඩුම පැය 16ක ගැප් එකක් ඔබ තියන්න අනිවාර්යම කටයුතු කරන්න. මේ සම්බන්ධව ඔබට ඕනෑම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒවා පහලින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම ඒ සඳහා පිළිතුරු ලබා දීම සිදු කරනු ලබනවා. ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒකට මම අලුතෙන් upload කරන videos upload කර විගස ඔබට notification එකක් මගින් දැනුවත් වීමක් ලබා දෙනවා. ඔබට හෝ ඔබේ ආදරණීයට ඇසීමේ අපහසුතාවයක් හෝ නැත්නම් කතා කිරීමේ අපහසුතාවයක් තිබෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මාව 0761 83 84 84 කියන අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.
බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ආයෙකට. අයිබෝවන්.